අපේ ගෙදර එන්ට්‍රන්ස් එක පෙන්වන්න කියලා එක ඉල්ලීමක් තිබුණ හැම වීඩියෝ එකකම එක්කෙනෙක්ගේ. ඉතින් එයා වෙනුවෙන් තමයි මං මේ පුංචි ක්ලිප් එක මේ වීඩියෝ එක මුලදිම ඇඩ් කරේ. ප්‍රධාන දරේ කතාව ගැන කිව්වොත් අපේ ගෙදර හැම ජනේලයක්ම දොරක්ම හදලා තියෙන්නේ හස්බන්ගේ වැඩපළේම හදන යකඩ දොරවල් ජනේල් වලින්. ඉතින් ප්‍රධාන දොරට අපි යකඩ දොරක් ප්ලෑන් කරගෙන හිටියා. ඒක අපිට දාන්න බැරි වුණා. මොකද ඕනෙම ගෙදරක ප්‍රධාන දොරට දාන්න ඕන ලී වලින් හදපු දරක් කියනවනේ. ඉතින් අපි හදපු යකඩ දොරේ උළුඅස්ස තියලා අපි ඒ වෙනුවට හැදුවා මෙන්න මේ වගේ ලී දොරක්. මේක දකින කෙනෙක් හිතන්නේ පළු තුනේ දොරක් කියලා. හැබැයි මේක පළු දෙකේ දොරක්. දැන් ගොඩක් අය තනි පළුවේ දොරක් ඉස්සරහා දොරට ඩිසයින් කරනවා අඩුයි. ගොඩක් අය ඩිසයින් කරන්නේ මේ වගේ පළු දෙකේ දොරවල්. ඕනෙම ගෙදරක ඉතින් ප්‍රධාන දොර තමයි ගොඩාක්ම ආකර්ශනීය විදිහට හදාගන්න ඕන. ඉතින් හොඳ ෆිනිෂින් එකක් තියෙන්නත් ඕන. හස්බන්ගේ ෆැක්ටරි එකේ කස්ටමර්ස්ලා නිතරම වගේ ඉල්ලන ඩෝ එකක් තියෙනවා, ඩබල් ඩෝ එකක්. මේ උළුඅස්සම දාලා. ඇත්තට මේක මාරම ලුක්. ඒ වුණාට මට ඒක මෙතනට දාගන්න බැරි වුණා මේ ලී කතන්දරය නිසා. හැබැයි ඒ විදිහටම ලී වලින් මට දොරක් ඕන කිව්වම හස්බන් මට කිව්ව ඩිසයින් එකක් දෙන්න කියලා. ඉතින් මං ඉන්ටර්නෙට් එකෙන් බලලා තමයි මේ ඩිසයින් එක ගත්තේ. හැබැයි අර විදිහටම ලොකු ලුක් එකක් මට මේකෙන් නම් ගන්න බැරි වුණා. මුලදීම ඒ කියන්නේ ගෙදර ප්ලෑන් කරද්දිම මං මෙතනට සම්පූර්ණයෙන්ම ග්ලාස් දොරක් තමයි දාන්න ප්ලෑන් කරගෙන හිටියේ. අර වගේ කිචන් එකට දාලා තිනවා වගේ. ඒනාට අපේ ගෙදර වැඩ කරපු හෙඩ් බාස් කිව්වේ ඒක ටිකක් ගෙදර සේෆ්ටි එකට මදි කියලා. මං හිතනවා අපේ ගෙදර ප්‍රධාන දොර එන්ට්‍රන්ස් එක පෙන්වන්න කියපු කෙනාට මං මේ පෙන්නපු දේවල් වගේම කියපු දේවල් ප්‍රමාණවත් වෙන්න ඇති කියලා. ටික දවසකට කලින් මං අප්ලෝඩ් කරපු එකක් වීඩියෝ එකක ටයිම් ඩියුරේෂන් එක වැඩි නිසා මම හවස කරපු, ඒ කියන්නේ දවල් ඉඳලා මං හදපු කෑම බීම ටික මටේ වීඩියෝ එකට ඇඩ් කරගන්න බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එකෙන් මං අරගෙන ඉන්නේ අන්න එදා දවසේ ඒමට ගේන්න බැරි වුණු වීඩියෝ එක. මේ දවස්වල තියෙන අධික රස්නය නිසා ඕනිම කෙනෙකුගේ ශරීරයක් උෂ්ණාධික වෙන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් ඇඟ සිසිල් කරන කෑම බීම ගන්න එක තමයි වඩාත්ම ගුණදායක වෙන්නේ. පුහුල්, කැකිරි, පිපිඤ්ඤ වගේ දේවල් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම නිතර ජලය පානය කරන්න ඕන. කසකසායට චියා සීඩ්ස් වගේ දේවල් වලට හුරු වෙනවා නම් එකත් හොඳයි. ඒ වගේම පලා වර්ග, දියරමය පාන ගොඩාක් දේවල් ගන්න කෘත්‍රිම පානයන්ගෙන් ටිකක් ඈත් වෙන්න. මටත් හම්බුණා පුහුල් ගෙඩියක්. හැබැයි පුහුල් ගෙඩියෙන් භාගය මම අරගත්තේ. මොකද අපිට ගෙඩියක් වැඩිනේ. ඔයාලා කියන්නේපා දැන් පුහුල් වලින් තව ගොඩාක් ಜಾති හදන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ ටිකක් වැඩිපුර මොනවා හරි හම්බ වුණාම මම නැති කෙනෙකුට අනිවාර්යයෙන්ම දීලා දානවා. මේ ඔයාලා දකින මේ වීඩියෝ එක කරපු දවසේ බලන්නකෝ මගේ ගෝවා පැල ටික හරිම චූටි. ගිය සතියේ වෙනකොට, ඊටම සතිය කහමාරක් විතර වෙනකොට හොඳට කොළ දාලා වැඩුණා. මං අද හදන්නේ පුහුල් වෑංජනයකුයි. මගේ ළඟ තිබුණා වම්බටු වගේයක්. හැබැයි වම්බටු සවුත් වෙලා තිබුණා. ගෙඩි දෙකක් තුනක් වගේ තමයි මට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වුණේ. ඒක මම වෙනම පෙති කපලා කහලුණු අත ගාලා ගෙඹුරු තෙලේ බැදගත්තා. බලන්නකෝ මම මොකද කරන්නේ කියලා. බීට් වෑංජනේ ගොඩාක් වෙලා ලිපේ තියාගන්නේ නැති නිසා මං අද ගොඩක්ම හීනියට කපා ගත්තේ. කපාගත ලුණු, සුදු ලුණු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා මේ ඔක්කොම දේවල් වෙන්වෙන්ව දාගෙන කුළු බඩු වර්ග ටික දාගත්තා. පුහුල් වෑංජනේ නම් මම කිරට හදාගන්නේ. මිරිස් දාන අයත් ඉන්නවා. ඒ වුණාට කිරට හදාගත්තම තමයි මේක ගොඩක් රස. කහ තුන පහ, අබ, උළුහාල්, කුරුදු පොත්තක් විතරයි මම දාගත්තේ. ඔයත් උයන අතරෙම එකතු වෙන වාචන ටික 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 සෝදලා පැත්තකට කරගන්න. උයලා ඉවර වෙද්දී ඒවා වේලිලා තියේවි. උයනකොට ඇවිල්ලා මම දාන අඩුම කුඩුම දිහා හරිම විමසිල්ලෙන් බලන් ඉන්නවා අපේ බබාලා දෙන්න. මේ වෙලාවේ පුතානම් නිදි. මට ඔයාට කියන්න බැරි වුණා මම බීට්රූට් එකට අවශ්‍ය කරන ඔක්කොම දාලා එකට එකතු කරගත්තේ ඔයිල් ටිකක් විතරයි. ඔයිල් ටිකින් තමයි මං මේක අඩු කින්දරේ වහලා තඹ ගත්තේ. ඊට පස්සේ අර හීනියට ලියාගෙන ගැඹුරු තෙලේ බැදගත්ත වම්බටු කෑල ටික එකතු කරගත්තා. අම්බටු ටික එකතු කරගත්තට පස්සේ තමයි මිටිකිරි අවශ්‍ය ප්‍රමාණයට දාගත්තේ. ගොඩාක් මම මිටිකිරි දාගත්තේ නැහැ. අපි ගෙදරට ගේන වම්බටු කිලෝ එකෙන්
පන්සියක් විතර විසි කරන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් තියෙන ටික ගෙදර අයට මදි වෙන්නත් පුළුවන්. ඔයාට පුළුවන් අන්න එහෙම වෙලාවට තව එළවලුවක් එක ගලපලා රසට හදාගන්න. හාලුයි පොලුයි කබලේ බැදගෙන එකටම මම අබ ටිකකුයි සුදු ලුණු ගෙඩි කිහිපයකුයි දාලා හොඳට වනේ කොටා ගන්නවා. මේක ඉතින් එක එක විදිහට හදන අය ඇති. මෙහෙම දාලා කන්න අකමැති අයත් ඉන්නවනේ. මෙහෙම නොදැම්ම කියලාත් මිකි රසය අඩුවක් වෙන්නේ නැහැ හොඳට කිරි රහට හදාගත්තොත්. ඒ ටික මම තැඹිලි පුහුල් එකට එකතු කරලා තමයි මිටි කිරි දාගත්තේ. දැන් මං හදාගන්න හදන්නේ මෂ්රූම් කරි එකක්. තෙල් ටික රත් වීගෙන එනකොට මං දැන් එකතු කරගන්නේ එන සාලේ කරාබු නැටි. මෂ්රූම් ගෙනාවම අනිවාර්යෙන්ම පොඩි පොඩි කෑලි වලට ඉරාගෙන ලුණු වතුරේ විනාඩි 15ක් විතර තියලා තියන්න. ඊට පස්සේ ඒ වතුර ටික මිරිකලා ඇරලා තමයි අපි කහයි ලුණුයි ඔයාලා එකතු කරගන්න මස්කරි තුනපා හරි බැදපු මිරිස් කුඩු හරි එකතු කරලා හොඳට අතගාලා තියන්න. දැන් මං එකතු කරගත්තේ අබයි උළු හාලුයි. මං අනිවාර්යයෙන්ම තෙම්පරාදුවක් කරනකොට ওই ටික එකතු කරගන්න ඕමයි. මම උයන වෙලාවට වෑංජනයක ලුණු බලනවා හදිසියකවත් අපේ බබාලා දැක්කොත් එයාලටත් ඕන වෙනවා ලුණු බලන්න. ඉම්පරාදුවේ සුවඳ දැනෙන්න ගන්නකොට මම මිරිස් කුඩු ටිකකුත් මේ තෙල් එකටම දාලා කළු වෙන ටිකක් බැදගත්තා. දැන් මං එකතු කරගත්තේ කලින් කහයි ලුණුයි සොයා සෝසුයි මස්කරි තුනපහේ අතගාලා තියාගත්ත මෂ්රූම් ටික. බබාලට මේ හදන මෂ්රූම් එක සැර වැඩේනේ. ඉතින් මං එයාලට වෙනම බැටර් එකක දාලා ගැඹුරු තෙලේ බැදලා දෙන්නයි හිතුවේ. මං මේ බැටර් එක හදාගන්න ගත්ත පාම්පිටි මේස හැඳි 4කුයි කඩල පිටි මේස හැඳකුයි කෝන්ෆ්ලා පිටි මේස හැඳි දෙකම ආරක් විතර දාගත්තා. ලුණුයි කහයි අත ගාලා මං වෙනම මෂ්රූම් කෑලි ටිකක් අරන් තියාගත්ත බබාලා දෙන්නටම. ඒ ටික තමයි මං දැන් මේ හදාගත්ත බැටර් එකේ තවරලා ගැඹුරු තෙලේ බැදගන්නේ. ලුණු චුට්ටකුයි කහ චුට්ටකුයි මේ බැටර් එකට දාගන්න. එතකොට තවත් රසයි. දවල් කෑම වේල කියලා කියන්නේ ඕනම ගෙදරක ගොඩාක් රසට හරිම ලස්සනට ගලපලා හදන කෑම වේලක්. ඉතින් ඒ වැඩේ ඒ විදිහටම කරගන්න ඕනි නම් අනිවාර්යෙන්ම අපිට මීල් ප්ලෑනින් එකක් නම් තියෙන්නම ඕන. වීක්ලි මීල් ප්ලෑනින් එකේ තියෙන වටිනාකම තමයි මේ. මොකද අපිට පෙර සූදානම කියන දේ හරිම වැදගත්. උයල ඉවර වුණ ගමන්ම මම මේ හදන හැම කරි එකක්ම ග්ලාස් බොක්සස් වලට දාගන්නේ මට එවෙලෙටම මේ උයපු වලන් ටික සෝදගන්න එක ලේසි නිසා. හස්බන්ඩ් මට කිව්වා බීට් කරි එක ගොඩක් රසට තිබුණා කියලා. අපේ හස්බන්ඩ් වැඩිය වම්බටු කන්න ආසාවක් නැහැ. හැබැයි යාට තේරුනේ නැහැ මං වම්බටු ටිකක් බදලා මේ බීට් කරි එකට දාලා තියෙනවා කියලා. ඉතින් ඔයාගේ ගෙදරත් ඉන්නවනම් වම්බටු වගේ දෙයක් කන්න අකමැති කෙනෙක් ඔයාට පුළුවන් මේ විදිහට හදලා යාව චුට්ටක් රවට්ටලා බලන්න. තව එක අම්ම කෙනෙකුගේ පුංචි ඉල්ලීමක් තිබුණා බබාලට හදලා දෙන්න පුළුවන් ස්නැක්ස් වර්ග ටිකක් අරගෙන එන්න කියලා. මේ වීඩියෝ එකට මම ස්නැක්ස් වර්ග දෙකක් එකතු කරනවා. දැන් මම මේ හදාගන්නේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක්. ඒකට මම බිත්තරයකුයි ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප කාලකුයි එකතු කරගෙන මේ විදිහට මික්ස් කරගන්නවා. බිත්තරවල පිලිරහ චුට්ටක් යන්න ඕන නිසා තමයි මම වැනිලා තේ හැඳි භාගයකුත් දාගත්තේ. ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. මම නම් ලුණු වැඩිය දාගත්තේ නැහැ. මේක විතරක් කනවා නම් ලුණු ටිකක් රසට දාගන්න. ඉතින් අවුරුද්දට වැඩි ඕනෙම බබෙකුට මේක දෙන්න පුළුවන්. මොකද අපි ලුණුයි ෆ්‍රෙෂ් මිල්කුයි දෙකම දාගන්න නිසා තමයි අවුරුද්දට වැඩි බබාලට විතරක් මේක දෙන්න පුළුවන්. මේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එක ඔයාලට ටිකක් පැණි රසට හදාගන්න ඕනි නම් මේකට සීනි එකතු කරගන්න පුළුවන්, පැණි එකතු කරගන්න පුළුවන්, එතකොට මී පැණි එකතු කරගන්න පුළුවන්, කෙසල් ටිකක් මෑෂ් කරලා එකතු කරගන්න පුළුවන්,
නටෙල්ල වගේ දෙයක් එකතු කරගෙනත් මේ මික්ෂර් එක හදාගන්න පුළුවන්. ඒ නැත්නම් මේ මුකුත්ම දාගන්නේ නැතිව මේ විදිහට බිත්තරයි කිරි ලුණු විතරක් එකතු කරලා පාන් පිත්ත ෆ්‍රයි කරගත්තට පස්සේ අපිට පුළුවන් ඕනිම දෙයක් මේකට තවර ගන්න. මේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එක පුංචි බබාලට විතරක් නෙමෙයි ගෙදර හැමෝටම ප්‍රධාන වේලකට අමතර වේලකට වගේ කන්න පුළුවන්. මම මේකට අද නටෙල්ල ටිකක් තමයි ගාගන්නේ. ඉතින් නටෙල්ලම අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ගෙදර චොකලට් වගේ දෙයක් තියෙනවා නම් බටර් චුට්ටක් එක ඩබල් බොයිල් කරලා චොකලට් ස්ප්‍රෙඩ් එකක් හදාගෙන මේ පාන් වල තවර ගන්න. නැතිනම් ජෑම්, බටර් දාලා සීනි චුට්ටක් වගේ ඉහලා ඒ වගේත් හදලා බබාලට දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නර්සරි බබාලගේ ලන්ච් බොක්ස් එකටත් මේක හොඳ කෑම වේලක් වේවි. ඊළඟට මං හදන ස්නැක් එක ස්නැක් ටයිම් එකට විතරක් නෙමෙයි බබාලට මේන් මීල් එකට බත් වගේ දෙයක් දෙනකොට අපිට මේක අමතරව පිඟානට දාලා දෙන්නත් පුළුවන්. මං හදන්නේ පොටැටෝ චිකන් පැටි එකක්. චිකන් වෙනුවට මාළු පාවිච්චි කරන්නත් පුළුවන්. මාළු කන්නේ නැති බබෙකුට චිකන් දාන්නත් පුළුවන්. ගෙදරම පාන් වීරලා හදාගත්ත පාන් කුඩු තමයි මම මේක හදාගන්න පාවිච්චි කරන්නේ. මම අරගත්තේ කුඩා ප්‍රමාණයේ අලගිරි 10ක්. මොකද මම මේක දවස් දෙකකට විතර තමයි හදාගන්නේ. දැන් මේ තඹගත් අල ටික හොඳට කැට නොහිටින්න මේ විදිහට මැච් කරගන්න ඕන. ඒකටම කෝම්ප්ලා පිටි මේස හැන්දක් එකතු කරගන්නවා. ලුණු තේ හැන්දක්, ලුණු ඉතින් අවශ්‍ය පදමට දාගන්න. ඒකටම තඹලා පොඩියට ඉරාගත් චිකන් කෑලි ටිකයි හීනියට ග්‍රේට් කරගත්ත කැරට් අලයකුත් එකතු කරගත්ත එළවලුවක් විදිහට අවශ්‍ය පදමට ලුණු දාගන්න. මොකද ලුණු ගොඩාක් ඕනේ නැහැ. චිකන් තඹනකොට අල තඹනකොට මම ලුණු දාගත්තා. මේකටම කැමති නම් චීස් ටිකක් එකතු කරගන්න පුළුවන්. අද මගේ ළඟ චීස් තිබුණේ නැහැ. මෙන්න මේ වගේ අතේ ඇලෙන්නේ නැති වෙන්න බෝල හදාගන්න පුළුවන් පදමට මේ ඔක්කොම මික්ස් කරගන්න ඕන. අතේ ඇලෙන්න බලනවා නම් අපිට පුළුවන් ඔයිල් ටිකක් අතේ තවරගෙන මේ විදිහ පැටි ටික හදාගන්න. දැන් මං හදන්නේ බැටර් එක හදාගන්න. ඒකට මම ගත්ත පාන් පිටි මේස හැඳි 4යි කෝන් ෆ්ලා පිටි මේස හැඳි 2කුයි ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. වතුරෙන් තමයි මම මේ බැටර් එක හදාගන්නේ. කහ චුට්ටකුත් දැන් මම මේකට එකතු කරගන්නවා. හදාගත්ත අල චිකන් පැටි ටික මේ බැටර් එකේ තවර ගන්න පුළුවන් විදිහට ඕන අපි පදම හදාගන්න. පැටි ටික මේ බැටර් එකේ තවර ගනිද්දී ටිකක් අතේ ඇලෙන්න බලાવી. ඒක නිසා බොහොම ඉවසීමෙන් මේ වැඩේ කරන්න. පාන් කුඩු ගෙදර හදාගන්නකොට ඔයාලා ගෙදරට ගෙන පාන් එක්ස්පයර් වෙලා දවස් දෙකක් වගේ තියෙනවා නම් විසි කරන්න යන්න එපා. ඒව හොඳට තදාවු වේල ගන්න. මේ දවස්වල ඉතින් අවුවක් තියෙනවනේ. වේලලා ග්‍රයින්ඩ් කරගන්න. ග්‍රයින්ඩ් කරගෙන මම නම් කබලේ පොඩි වෙලාවක් බැද ගන්නවා. බ්‍රවුන් කලර් වගේ එනකන්. මං හිතනවා අද වීඩියෝ එක නම් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා, විශේෂයෙන්ම පුංචි දරුවෝ ඉන්න අම්මලාට. ඉතින් මට ලැබෙන කාල වේලාව අනුව මේ වගේ ස්නැක්ස් වර්ග හදන විදිහ මම ඉදිරියේදීගෙන වීඩියෝ වලට ඇඩ් කරන්නම්. තවත් ලස්සන ඩෙවලොග් එකක් අරගෙන එනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕන. ජීවිතයට ආදරෙන් මම ලයිෆ් විත් නිෂී.